රටක් විදියට විශේෂයෙන්ම මේ දරුණු කොරෝනා වසංගතයට ගොදුරු වෙලා සිය දහස් ගාණක් ජීවිත අහිමි වෙලා ලක්ෂ ගාණක් රෝගීන් බවට පත් වෙලා ඉතාමත්ම දැඩි ඛේද වාචකයකට අසරණ භාවයකට මුහුණ දෙමින් සිටින මොහොතක විශේෂයෙන්ම එක්ස්ප්‍රස් පර්ල් කියන මේ නෞකාව අපේ සාගර කලාපයට ඇතුල් වෙලා මේ වෙච්ච හානිය නිසා විශේෂයෙන්ම මේ වෙච්ච ගිනි ගැනීම සමගින් අපේ පරිසරයට අපේ සාගරයට වෙච්ච මහා දරුණු අලාභය ඒ වෙච්ච හානිය පිළිබඳව අපට ඇත්තට හිතා ගන්නත් බැරි තරමට අපි ඒ කම්පා කරන එකක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා අපේ ඒ මනරම් වෙරළ තීරය පමණක් නෙමෙයි මත්ස්‍යයන් ජීවීන් කොරල් පර මේ සියල්ලටම දැඩි අලාභ හානියක් කරන්න තරම් මේ නැවේ ගින්න නිසා පරිසරයට ජලයට එක් වෙච්ච මේ අපද්‍රව්‍ය නිසා අද ඒ අවාසනාවන්ත ඉරණම අද අත්පත් වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා විශේෂයෙන්ම ඇත්තටම අපිට හාමුදුරන් වහන්සේලා විදියට මෙවැනි විකල්ප මාධ්‍ය හරි පාවිච්චි කරලා අපි මේක රටට කියන්න සමාජයට කියන්න කල්පනා කළේ ඇත්තරම මේක පොඩි දෙයක් නොවේ. අපි මේ දූපත් රාජ්‍යයක් හැටියට අපේ රට සමුද්‍රයකින් වටවෙච්ච මනරම් පරිසරයක් තියෙන හරි අපූර්ව දිවයිනක් අපේ මේ රට. ඉතින් පෙරදිග ලෝකයේ බබලන මුතු ඇටය. ඉතින් ඇත්තටම එහෙම කතා කරපු අපේ රට ඇත්තරම වෙරළට ගියොතින් දැන් මුතු ඇට වෙනුවට තියෙනවා ඕනතරම් ප්ලාස්ටික් අපද්‍රව්‍ය මේ පරිසරයට මුහු වෙලා නොයෙකුත් විකිරණශීලී දේවල් ඒ වගේම නොයෙක් විෂ රසායනික දේවල් මුහුදු වෙරළට ගසාගෙන ඇවිල්ලා මුළු මනින්ම මාළු මැරුණු ඒ වගේම අපද්‍රව්‍ය පිරුණු ගඳ ගහන අපිරිසුදු වෙච්ච පරිසරයක් වගට අපේ මුහුදු කලාපයේම පත් වෙලා තියෙනවා විතා විශාල ප්‍රදේශයක් පුරා. ඉතින් ඒ නිසා අපි ඇත්තටම නැවත නැවත ප්‍රශ්න කරන්න කැමති මේ බඩ විදේශීය නැවක් බලහත්කාරයෙන් අපේ රට ආවෙන්න බෑ. ඒ නිසා රටවල් කිහිපයක්ම ප්‍රතික්ෂේප කළ තියෙද්දී අපේ බලධාරීන් අපේ නායකයන් මේව පිළිබඳ තිබ්බ අඩුතක්සේරුව නිසා ඇත්තරම සමහර ඇමතිවරු කිව්ව අපිට විශාල වන්දියක් ලැබෙනවා කියලා. වන්දි මුදල බලාපොරොත්තුෙන් අපේ රටේ සම්පත් කුණු ගොල්ලට දාලා වැඩ කරන විද්‍යාවක් තමයි අපිට පේන්න තියෙන්නේ. ඒ නිසා අපේ රටේ නායකයන්ද අපේ රටේ පාලකයන්ද කියලා මේ අය නැවත අපි සිතන්න සිටිය යුතුයි කියලා අපි නම් සිතන්නේ කල්පනා කරන්නේ. මොකද රුවන්වැලි මහා සෑය අභියස දිරුන් දුන්නු නිසා ඔබේ අපේ හැමෝගෙම සිතුවිල්ල ප්‍රාර්ථනාව මේ අය රට දය සමය රකින්ව සුරකින්ව අපේ රටේ අභිමානය රකින්ව කියලා. නමුත් අපිට පේනවා ආර්ථික වශයෙන් කඩා වැටිලා ඉතින් මේ ආර්ථිකයේ දුරුල් වෙච්ච පමණට අපේ රටේ අපිට විතරක් නෙවෙයි අනාගත පරම්පරාවට පවා අයිති වෙන මේ රටේ සම්පත් මේ වටිනා මුහුදු තීරය අපි ඒව ආරක්ෂා කළ දියුතු නැද්ද අනාගත පරම්පරාවට. ඒ නිසා අපි ඇත්තරම කම්පා වෙනවා අපේ රටේ මේ වෙච්ච දැවැන්ත පරිසර හානිය සමුද්‍ර හානිය සමුද්‍රීය ඒ විශේෂඥයන් දක්වන විදියට තවම හිතා ගන්නවත් බැරි තරම් හානියක් සිද්ධ වෙලා කියලා කියන්නේ. ඒ නිසා අපි නැවත දැන් හෝ මේ ගැන අවධානය යොමු කරලා මේව රකිමු මේව ආරක්ෂා කරමු මේවා අනාගත පරපුරටද අපි ඉතිරි කරමු දායාද කරමු කියන එක තමයි අපි මේ අවස්ථාවේ හරි කම්පාවෙන් නමුත් කියන්න උත්සාහ කරන්නේ.